ඊළඟට බුද්ධ ශාසනයේ යම්තාම කුරුලකද ඒදා සතරම ශ්‍රෝණී කුරුලක ආරි සංඝයාගේ පහළවීම කුරුලක බුද්ධ ශාසනයේ යථා කුරුලකද ඒදාම සංඝදානී කුරුලක ඒදාම සෑය බෝධියක් දකින්න ලැබෙන කුරුලක සෑය බෝධියකට අන්තිම එකතු කරලා මෙහෙම වදින්න තියෙන කුරුලක බුද්ධ ශාසනයේ යථා කුරුලකද ඒදාම කඨින ජීවී පූජා කුරුලක බුදුරජාණන් වහන්සේලා පහළ වුණාම මේ බුද්ධ ශාසනය අතුරු ගහන උදාවෙන් පස්සේ ආය බුද්ධ ශාසනයක් පහළ වෙන්න කල්ප අසංඛ්‍යයේ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ කල්ප 1යි 2යි 3යි 4යි කියලා ගණන් කරලා එහෙම ගණන් කරන්න බැරි ඉලක්කම දක්වා යනවා. ගණන් කරන් ගිහිල්ලා ඒක ගණන් කරගන්න බැරුවම කියනවා අසංඛ්‍යය. එක බුදු කෙනෙක් පහළ වෙලා ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන අතර කාලෙ තුන කල්ප යනු අසංඛ්‍යයි. අසංඛ්‍යය කල්ප හතර අපේ මහ පුසුතාණන් වහන්සේ දිරු කුල්ලා තියෙනවා සංසාරය. උත්තර අසංඛ්‍යය හතර උනේ ඒ වගේ යුග හතරක්. කල්ප අසංඛ්‍යය ගන්නේ කියපු යුග හතරක් කියනවා. ඒ වෙන සාර අසංඛ්‍යය. එවනම් කඨින ජීව පූජාවක් කඨිනයක් කරගන්නේ කල්ප අසංඛ්‍යය ගන්න කරුණු දුර්වලයි. ඉතින් මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මනුස්ස ලාභං ලද්දාන සද්ධම්මේ සුප්පවේදිතේ මනුස්ස ජීවිතයක් ලබලා හිට මනවි දේශන ලද ශ්‍රී සද්ධර්මයන් තීදී යේ කනං ඥානි කරජන්ති යම්කිසි කෙනෙක් මේ අවස්ථාවේ තීරු කරන්නේ නැත්නම් අපි නාමයෙන් හිතේ කරන ඉසිඳුරාට ඉතුරුන අවස්ථාව මිස්සුනා කියනවා. බහූහි යක්කනා වුත්ත මග්ගස්ස අන්තරායක මේ නිවන් මාර්ගයේ අන්තරායක වූ බොහෝ සද සම්පත්‍ති අරි වී අපි සංසාරයේ සංසාරයේ අල්ප ගානකට දැනු නැති කඩින් වෙනවා කදෙවලෝ මේ දැනතුමක් දැකේ. අල්ප ගානකින් දැකේ ලැබෙන්නේ කටතිය. සිවුරුගේ ඒතරම් දුර්ලභයි. සිවුරු පොදුතර දුර්ලභ කියන්නේ උපාලි මහරහතන් වහන්සේ වදාළා මේ සිවුරු වඩාහින් අරහත් දදිය බුද්ධාදී උත්තමයන් වහන්සේලාගේ අරහත් දදිය මේ සිවුර වඩායි මහමග ඉවත ගන්න ලද්දේ බලමෝත්‍ර වලින් අසූචියෙන් වැහිලා ගිය සිවුරු අධ්‍යයන සුපුරල මහින් බුද්ධාදී සිසු කියනවා. එහෙව බලමෝත්‍රයේ වැඩිලා අහුවිලා තියෙන වහතේ ගොස් කවුරුරි දහම්පුදේ හරි දෙල්ලම් මේ අරහත් දදියේ ලද්දේ සුපුරල දැන්තු ඒක නිවන් කෙලවරකට සංකේතය කරනවා. අරහත් දදිය කියන්නේ අනේ ඉතිරි සුප්පමේ උකටවතාවත් වස්ත්‍රයේ මේ ඉච්ඡා සිවුරු දුර්ලභ බහූවි යක්නා වුත්ත මග්ග සංග්‍රහයක නිවන් මොකට අන්තරාය දුන බුදුන් පක්ෂ නම් මේ සංසාර කියේ කදාච කරහච්ච ලෝකේ උපජ්ජන් පතාරක මේ ලෝකේ පතාරක බුදුරජාණන් වහන්සේලා පාන වෙන්නේ කලාතුරුකේ අපිට මෙච්චර දෙයක් ඕනේ. දරුවෝ ඉන්න අම්මා කෙනෙකුට ලොකු දෙයක්නේ දරුවෝ නැති දුක. ඒකට දරුවෝ ඉන්න නිසා. ඒ දුක දෙන්නේ දරුවෝ නැති අම්මාට. ඒ අම්මා ඊට පස්සේ හතර වටේ යනවා. පූජා වන්දේ ජී සෑය බෝධි වැඩ වැඩ සංඝයාලා කියලා අරගෙන ළමාවේ ස්වාමීන් දරු සම්පතක් ලබන්න කියන්නේ. මේ කොහොමද අන්න බලන්න. දරුවෝ මේ සංසාරේ අපි ලකු වාර ගන්න ලබපු දරුවෝ ගත්තොත් එහෙම මහ පොළොවේ පස් පොඩි කරා ගන්නකො වෙලුගෙන් තරම් බෝල බෝල එතකොට මේ බෝල කොච්චරක් වෙනවද නේ ඊට වඩා සංසාරේ ඔබට දරුවෝ ලබලා තියෙනවා බිරිඳෑවරු ලබලා තියෙනවා ස්වාමීන් වහන්සේ ලබලා තියෙනවා එහෙම ඒ වුණාට අපිට ලැබෙන එකක් නැගේ පුදුසා සංඝ දර්ශනේ කඨිනියක් පූජා කර ගැනීම ඉබලට දේවල් වෙනවා අද මේ දරුවන් අතර මහත්මිය මේ මහත්මියේ දරුවෝ උදාහන සතුටු වෙන මේ හැටි මට හිතෙන මේ වගේ අපි තුම දරුවෝ බලාපොරොත්තු වෙන නාමකෙනෙක්ගේ දරුවෝ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා දරුවෙක් කුසී පිළිසිත ගන්නවා ඒ දරුවා කුසී පිළිසිත ගන්න ගමන් ඒ අම්මා ලොකු සතුටුකුත් වෙනවා බයකුත් වෙනවා ලොකු බරකුත් වෙනවා ඔක්කොම තියෙනවා නේද අද පුතේ දරුවෙක් පිළිසිත මේ දරුවා පරිස්සම් කරගන්න ඕනේ. දැන් යාළු ගම්මට අදකේ මුකුත් නැහැ දරුවෝ දෙහි කරලා. ලොකු බයකුත් තියෙනවා. අන්තෝදෙලු තියෙනවා මොකක්දෝ මඳා මිච්චියක් තියෙනවා නේද? ආ මේ වගේ තමයි. මේ තමන් කටිනයක් බාර ගත්තාම ඒකේ ලොකු සන්තෝෂෙලු තියෙනවා. බයකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා. මට මේ කරගන්න පුළුවන් වෙයි බැරිද මොකක් වෙයිද කියලා. මං දැන් මේ කරවරක් මාත්‍යය. ඒ පාපියේ දරුවන්ට. මං හිතන්නේ පොත්තර සල්ලි දීපුවත් එහෙම කරතියි. අර ඒක බොහොම කරගන්නේ.
ඉතින් මේ වගේ එකක් තමයි දීල මාහු දුරුවන් කලින් මේ බාරගත් දවසෙ ඉතින් ඒනි. ඉතින් ඊට පස්සේ යන දවසක මේ අම්මා මව කුසුමෝරා ගියාට පස්සේ දරුවා දිවිගරන්නේ ලොකු මහන්සියක් ලොකු දුකක් දෙගෙන ලොකු වේදනාවක් දරන ධර්ම පිළිගන්නේ. දරුවා තාපකව ඒ අම්මා ලොකු දුකක් දෙනවා. ඒ වගේ අද මම දැන් මේ මහන්සියගේ මහන්සියගේ දරුවගේ අවංගී පුණ්‍ය ප්‍රාර්ථනාව මස්තකම් ප්‍රාර්ථනා මේ කර්ම ජීවර පූජාවක් වෙන්න. අපි රැස් කරන පින අපි රැස් කරන පින මහා බල මහන්සස් වෙන්නේ කාරණා තුනකින්. ඒ තමයි එකක් ඥාන ලැබෙන්න ඕනේ ත්‍රිවිධ සම්පන්නිය ගුණ ගැනෙන්න ඕනේ ආන. තීනම් වික්‍රේ ධර්මාන සම්මුඛී භාවෝ සද්දෝ බුදුපුත්තු බහු පුණ්‍යක් වශයෙන් මහානි කරුණ තුනක් මොන ගැයේදී ශ්‍රද්ධාවන්ත කුලපෝතුනේ බොහෝ පිටු මාර්ගයන් කියන කාරණා තුනක් මොන ගැයේදී තියෙනවා. පළවෙනි එක මොකද්ද? ශ්‍රද්ධාය වික්කවේ සම්මුඛී භාවෝ සද්දෝ කුලපුත්තු බහු පුණ්‍යක් වශයෙන්. ඉතී ශ්‍රද්ධාව හඳ ගන්න ඕන කුලපුත්‍රයෙකුට පිට නැස් කර ගන්න. මේ මහත්යා ඒ ලෝණා ඊළඟට අනිත්‍ය දරුවනේ ඒ දරුවන්ට අවදානේ බුදුරජාණන් වහන්සේගේ මනපරයක් අහන්න බුදුරජාණන් වහන්සේගේ අහන්න ලැබෙනවා සමගියක් ලැබෙනවා කියලා. ඉතින් පැහැදීමක් හටගන්නේ නැත්නම් අද මේ පුණ්‍ය ඵලයේ උපදින දීතිය උපදින්නේ. මේ පුණ්‍ය ඵලයේ උපදින බීජී ඉතින් හටගන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවක් අපි ඉතින් හටගන්න කම පිළිගනි දැක්වේ. එහෙනම් අපි මේ ශ්‍රද්ධාව හටගන්නේ මොකක්ද? සංසාරේ මේ වාසනාවක් එක්ක පිටිපස්සේ යටි තීරෝණ කොච්චර වර්ධීමක් පහදින් නැති වෙනස ඉන්නවා. ඒකයි ශ්‍රද්ධාව ඔක්කොම මොන දරුවේ කුසී පිළිසිඳ ගන්නේ නැත්තම් දරුවෝ දීර්ඝනාම එකක් දෙන්නවා වෙන්නේ. එහෙනම් යම් දවසකදී මේ ශ්‍රද්ධාව අටකරන දරුවේ කුසී පිළිසිඳ ගන්නවා. ඔයගොල්ලෝ මේ ශ්‍රද්ධාව අහතරට අහතරට ගන්නවා. මේ ශ්‍රද්ධාව සංකීති උත්සව නම් කුසී පිළිසිඳ ගන්නවා වගේ රකිණු ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව තමයි යම් දවසක අපේ පොඩි ඵලයේ කාර්යයක් කරන්නේ. ආදේශ දෙවියන් ඇතුළු සාන්තිරස ඒ ශ්‍රද්ධාවෙන් ගලාගතු පොඩි ඵලෙ පරිතනලා ශ්‍රද්ධාව උනේ නැත්නම් අපිට කෝවන්නේ. ඒකයි අපි කල්යාණ මිත්‍රයන් දෙවිහිමේ කල්යාණ මිත්‍රයන් පුතන් ඕන. අපට ශ්‍රද්ධාව නම් වූ කුසල බීජ හිතේ උපදින්න. ඒ කියන්නේ දරුවෙකුට තාත්තාට දෙනවා. ඒක උපදින්නේ කල්යාණ මිත්‍රයන්. ඒ නිසා නිරන්තරයෙන් අපි කල්යාණ මිත්‍රයන් සිහි කරන්නේ. පළවෙනි කාරණය අපට ශ්‍රද්ධාය දීන්දේ සම්මුඛී භාවෝ සද්දෝ බුදුපුත්තු බහු පුණ්‍යං වශයෙන් ශ්‍රද්ධාව මොකද දැනුම් තමයි කියනවා. එයා පින් රැස් කරගන්නවා. මේ ලෝකෙම බොහෝ සල්ජේ කිසු අපේ ශ්‍රද්ධාව. බොහෝ සල්ජේ මම අලුත් පිටකට ඉන්නවා. සමහරවල් ළමයි ඉස්කෝලේ යන හෙලිකොප්ටරේ. ළමයි ඉස්කෝලේ හෙලිකොප්ටරේ ගිහින් ඉස්කෝලේ පිටින් බානවා. ඊට ළමයි ඉස්කෝලේ දෙක ගන්නවා අපෝයි හෙලිකොප්ටරේ. මම වස්තුන. උත්තර සල්ලි දීපා ශ්‍රද්ධාව දිනේ නැත්තා. මේ විනා උපදන්න බැහැ. එහෙනම් මේ යුගයේ අපට ලැබුණු දුර්ල බුදයා ශාස්ත්‍ර වාචිකරි ශ්‍රාවක සංග්‍රහණයකදී ධර්මයේ ඉඳ පහදවා ගන්න ලැබුණා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා දෙය ධම්මස්ස භික්කමේ සම්මුඛී භාවෝ සද්දෝ කුලපුත්තු බහු පුණ්‍යං අසෝති. මානෙ දෙන්න දෙයක් තිබීම ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෙක් බොහෝ පිං උපද ගන්න හේතු වෙනවා. දැන් අපිට කොච්චර ශ්‍රද්ධාවතුන් අපිට දෙන්න දෙයක් නැත්නම් ශ්‍රද්ධාව වලට අහකියන්නේ. හැබැයි පිං උපද ගන්නවා මම හිතන කඩන පිටුවක් කරන්න මම හිතන කවුරුවත් අහන්න දෙන්නේ නැහැ. ආගිතේ ආසාව තුන කටින් පිටව කරගන්න. ඒ මාසයක දෙවියම තියෙද්දෝ දෙන්නම කුඹින් තමයි ඊළඟ පින උපදකන් උදව් වෙන්නේ. තමන් ධාර්මික වහම් කරගත්ත තමන් කියන පොචිගරි එක වස්ත්‍රයක් හරින තමන් දෙලක් බක්කටක් හරින තියෙද්දෝ දී ගන්නවා. තමන් දෙල කීයක් හරි උතුරු කරගත්ත දෙයක් තියෙද්දෝ දෙන්න. දෙන්න දෙයක් තිබීම කියනවා ඊළඟ යන පින උපදකන් උදව් වෙනවා. ඒ නිසා පින්වත්නි බහන්සියලා දෙන්න දෙයක් හම්බ කරගන්න ඕනේ. තුන්වෙනි එක දක්ඛිනේ යාමා පිරිකුවේ සම්මුඛී භාවෝ සද්දෝ කුලපුත්තු බහු පුණ්‍යං අසෝති. දක්ෂිනා රුතුමන් ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියනවා.
ශ්‍රද්ධාවන්ත කුල කුටියට බොහෝ පිං උපත ලැබේ. අද මේ දරුවන්ට මහත්ය. ඒ නෝනා ඒ දරුවන්ට ශ්‍රාවක සංගරණේ ක්‍රියාවන් කොට සිටි බෙනත්තා. මේ අදෝවලු මේ ස්වාමීන් වහන්සේලා දැකලා මේ කෙලි සහිත ස්වාමීන් වහන්සේලා දැකලා සාංගීසම ප්‍රාණිකල නෑ. එහෙම දැකලා මේ සංඝයා පෝලිමට වඩෙද්දී පාත්‍රයන් තව ඇත්තම අපි දැකලා නෑ පියවලුලෙදී අපි දැක්කේ නෑ පාත්‍රේ දානවල ස්වාමීන් වහන්සේලා. අපිට එහෙම දැකෙති තිබුණේ නෑ. අපි පාසලට දානේ අරගෙන යනවා. ඒ ආදරෝ හැමදාම අලුත් පණයක්වත් බණපදයක් කියයි කියලා මං ගිහලා බලන්නේ අදවත් අලුත් බණපදයක් කියයි දන්නේ නැහැ. උන්වහන්සේ හැමදාම එකම පී වාක්‍ය කියන්නේ. ඉතින් අපිට දාන්න බෙදන්න අපිට පුරුදු නෑ. අපිට දාන්න දැන් අවස්ථාවක් තිබෙන්නේ. අද ඔයගොල්ලෝ ටිකු නෙමෙයි. බලන්න එකම සම්පූර්ණ කල්යාණ මිත්‍රයන් 15 වෙනි නිසා තමයි මේ සියල්ල. අන්න පාත්‍රයේ ධන්වන්තර සංඛ්‍යාව ඔබට දැකලා දෙනවා. ලස්සනට පුරුණ සෝවාන්ගත දැකලා දෙන්නට ඔයගොල්ලෝගේ මනස නිදැගීම දිව යනවා. අතීතයේ වැඩි හිටියේ රහතන් වහන්සේලාගේ බලයෙන් දැක්ක මේ යාන්ත්‍රණය ඉදී පැහැදිලිව ඉස්සෙල්ලා පුරුණ මේ භික්ෂුන් වහන්සේලා මෙහෙම නා අතීතයේ වැඩි හිටියු රහතන් කොහොමද කියලා අපේ මනසට අපි හිතරයක් පාවා ගන්න මේ සංඝයා ලස්සට වැඩිදී අහන බලන්න ශ්‍රාවක සංඝරත්නයේ මුල ගැහිපු නිසා වෙන රැස්වීම ශ්‍රාවක සංඝරත්නයේ මුල නොගෙවු කාට අද මේ කවුරුවත් කරන්නේ අද ඔයගොල්ලෝ තීර්ථන පූජක ගන්න සංඝයා නෑ සාතුනාගේ නමක් ගැන දැනගන්න විදිහක් නැහැ. අද මේ සෑම පිරිකමක්ම මේ කාණාදී රහසිනා වූ මම ගන්නවා සංගතයේ මොන දෙයයි. ඒක ශ්‍රාවක සංග්‍රහණය තමයි සාතුනාන්සේ හඳුන්වා දෙන්නේ. සාතුනාන්සේ පිරිනවා පාලා ඒ සාතුනාන්සේගේ නිර්මල ජීවිතේ අසාමාන්‍ය සාස්ෘත්වයේ ඒ සාතුනාන්සේගේ නිදෙස් වලින් පණවිදේ ඔක්කොම කියන්නේ ශ්‍රාවක සංගතය. ශ්‍රාවක සංගතය ඔයගොල්ලෝ මොන දෙයක් උත්තුලා කියන්නේ. අපිට මේ ශ්‍රාවක සංගතය ගැන අහන්න ලැබෙන උත්තුලා ආවේ. මේ මරුම තුනේ තමයි අද මේ කරන පිළිකමේ සියලුම පුණ්‍ය සම්භාර ධර්ම. සියලු පුණ්‍ය ගංගාව, මහා චෝපුණ්‍ය රාශිය, මහා පුණ්‍ය ස්කන්ධයෙන් මේ හරකන්ව එකතුනේ මේ කරන තුනට. ශ්‍රද්ධාව ඔබලෝ ජීවිතය ඇතුලේ දෙන්න දෙයක් පුංචි දෙයක් අයිම ඔබලෝ විදි කට්ටක් කරේ දෙන්න දෙයක් තියෙනවා පිරුපාත කරනවා. හතර රියන් හරි දෙති කෑල්ලක් තියෙනවා තමයි දෙන්න. එතකොට සමන් ගැති රූපී ලක්කරේ තියෙනවා දෙන්න. තමන් අදුවානේ වර්තනේ යටගත ගහකොළ හරියට දෙවියන් කරේ තියෙනවා දෙන්න. එතකොට දෙන්න දෙයක් ඔබලෝ මතු වී ඊළඟ ශ්‍රාවක සංග්‍රහයේ මොන ගෙහින් මේ කර්ම තුන තමයි අපිට මේ බුදු සාසනයකට හැම පිළිතුරක් උපකාරයි. ඒ ශ්‍රද්ධාව චිත්ත ප්‍රසාදේ තුන්දෙනෙක තියෙනවා. චිත්ත ප්‍රසාදේ කියන්නේ දේවලුද තුන්දෙනෙක. එකක් තමයි ඒ පිළිකම කරන්ද කල්යම පැහැදිලිව තියෙනවා. මොන්නේ බුදුමාලාට ඒ අවස්ථාවේ මොන මොල් කාලේ පැහැදිලිව තියෙනද සතුට. මොන්නේ අවස්ථාව ඉක්මතිය. ඒකට පිළිකම කරන වෙලාවෙ ඒ අධිති සතුටක් ප්‍රසාදයක් තියෙනවා. දැන් පින කරන්න කලින්ම සතුට තියෙනද කියලා උපේ දාන සුමන හොඳ දාන දෙන්න කලින් සතුටින්ත දෙවෙනි එක දත චිත්ත පසාදේති දානේ පූජා කරන්නේ හිත පහදවන්න ඕන දත්වා අත්තු මනෝමෝහි දීලා සතුට වෙන්න ඕන දැන් එහෙමනම් දැන් අපි තුම මේ පිටකමේ දැන් අපි තුම හැමෝටම මේ පිටකමේ කොටස් අරගෙන හම්බෙන්නේ නැති වෙලාවන් තියෙනවා අපි තුම දැන් මේ මොහොතේ ඉන්නේ මේ බණපදේ අනුතර පාඩලා ඉන්නවා. මොකෝවත් යාගමක වස්තර ගන්න දරුවියක් පූජා කරගන්න දරුණා කියන්නේ. හැබැයි මේ අන්තිම මොහොතේ යාගිට පහදුවෝ එයා පිටුනේ කොටස් කාණේ බවට පත් වෙනවා. පිටුනේ කොටස් කාණු තුන් දෙකක් ඉන්නවා. ඒ තමයි මොළිම මේ කටිනේ කටිනේ සේව පූජාවන මේ කටිනේ බාර ගන්න අය. පළවෙනි කොටස් කාණේ. දැන් පළවෙනි දායකත්ව ලැබුණා. ඊළඟට මේ පිටුමුණ දායක වෙනවා. ඒකේ හවුල් කාර්ය පිටක පුදා කරනාය උයන පිටාය මල් සැසිරි කරනාය සිවුරු මහනාය ඊට පස්සේ කීයක් හරි පිටකමට පූජා කරනාය ඊළඟට සංඝයා වඩම් වලට පාවල වෙනාය මේ ඔක්කොම පිටකේ කොටස් කාර්ය ඊට පස්සේ මල් වැඳුතනාය මුතු කුඩ ඉහෙලනාය මේ හැම දෙයක්ම පිටකේ කොටස් කාර්ය ඒ විදිහට තෝමනික තමයි තව පිරිසක් මේ පිළිකම අනුමෝදන් කරනවා මේ පිළිකම දැකලා හිත පහදාගෙන අනේ සාදු කියන අනුමෝදන් කරනවා
අනුමෝදක වෙච්ච ගමන එයාගේ දේක මේ කොටස් කාර්ය බවට පත් වෙනවා. ඒ නිසා මොදෙද දැන් මේ පිළිගම ඔයගොල්ලෝගේ මුතුන්පත් වෙච්ච වෙලාව. එතනක මෙහෙම ඔන්න තරුණ ජෝන් රාජකුමාරී කියනවා. ඒ යාව ජෝන් රාජකුමාරයා ඉතින් බලාපොරොත්තු තියනවා කවුද හරි ඔව් රාජ අභිෂේකෙන් අභිෂේක ලැබලා ඔතුණු පළඳලා සිංහාසනේ වාඩි වෙනවා. රාජ අභිෂේක ලැබන්න. එතකොට ඒක ලොකු පැතුමක් නේ. ආ මේ වගේ එකක් තමයි තමන් අන්න දෙවියන් බාර ගන්න කියන්නේ. ඒක දුම්මාංශ පුරාම සංඝයාට උපස්ථාන කරලා දේශය බෝධි වඳලා ඊට පස්සේ සංඝයාගේ දුකසක හොයා බලලා ධම්මයන් බුදුන අද මේ කටක දේව පූජාව කළා කියලා කියන්නේ හරියට රජකම ආසාවෙන් හිටපු රාජකුමාරයා සුභ මොහොතේ ඔව් රාජකීය උද්‍යානයේ මංගල ශිලා දාසලාවේ වාඩි කරලා රාජ අභිෂේකින් අභිෂේක කරලා ඔටුනු පළඳලා සිංහාසනේ වාඩි කරවෝම එක තමයි හදිසි පූජා කරන්නේ. මේ රාජකුමාරයාට දෙවියල ඇතුළු ප්‍රීති කොහොමද? එයාගේ බලාපොරොත්තු මුදුන්පත් වෙනවා. ඒ වගේ ප්‍රීතියක් අද ඔයගොල්ලෝ කිසි ඇති වෙන්න ඕන නැහැ. ඒ කියන්නේ රාජ අභිෂේකින් අභිෂේක ලබන ඔටුනු පළඳලා සිංහාසනේ වාඩිවනාගේ සතුටන් ඉති ඇදෙන මේ දේ අවසානයි. ඒකෙන් තමයි ජීවිතේ වෙන ඔබ ලැබෙන්නේ. බබලන්න ගන්න ආනුභාව සම්පන්නයි. කටින් ජීවිතයේ කුරුල ප්‍රසාද. අපි ගත්තොත් වෙන සූරු නම් අපට ඕන දවසක ඕන කාලෙක ඕන තරම් පූජා කරන්න පුළුවන්. ඉතල වාරි මාසෙත් පූජා කරන්න පුළුවන්, පෙබරවාරි මාසෙත් පූජා කරන්න පුළුවන්, මැයි මාසෙත් පූජා කරන්න පුළුවන්, සැවිදැයි පූජා කරන්න පුළුවන්. කටින් ජීවිතේම අපේ. කටින් ජීවිතයක් ආරම්භ විසෝ 500ක් අපි තුන් ගායක පවුල වෙනවා 2500ක්. හැබැයි අවුරුද්දට මෙතන කටින් ජීවිත. සියලු සංඛ්‍යාවෙද එක කටින් ජීවිතයක් හම්බෙන්නේ. දායක කවුද 2500 කිරු 2500 කම එකක් ඇජීවය බලන්න දුර්ලභ කරමු. ඊළඟට වෙනසියු ගන්න පොදු වෙලක පූජා කරන්න පුළුවන්. කැමති නම් සංඝයාට පූජා කරන්න පුළුවන්. කර්ම ජීවිතයෙන් බෑ. කර්ම ජීවිතයේ අනිවාර්යයෙන්ම කටක ජීවරම් බික්කු සංඝස දේව කියලා සංඝයා උපසම් පූජා කරන්න ඕන. කර්ම ජීවිතය. වෙන මොන සිවුරක් පූජා කළත් ඒ සිවුර වෙනුවෙන් සංඝයා මොකද විදිහ කරගන්න කරන්නේ. දැන් මේක එකම සිවුරක් මේ සිවුර හම්බුනාට පස්සේ අනිවාර්යෙන් සංඝයා විදේ කර්මයේ මේ සිවුර පවර අරගෙන සුදුසු පිළිසොර ඒකම සිවුර කටින ජීවිත විතරමයි සංඝයා විනේන සංඝයාය කරාසුල විනේ කර්මයක් කරලා හරි පිළිසොරට පවරන වෙන සිවුරු කෝටියක් පූජා කරත් එහෙම විනේ කර්ම කරන්නේ මේ විනේ කර්ම කරන්න අවශ්‍යතාවය නැහැ. ඊළඟට වෙන සිවුරක් ඔයගොල්ලෝ සංඝයාට පූජා කරොත් පූජා කරන එක නෙවෙයි ඒක දන්නේ ලබමු සංඝයා විතර ඒක දන්නේ. නමුත් එකම කටින ජීවිතයක් නිසා විශාල පිනක් විශාල පිරිසක් පින උපදින. දැන් අද මේ ඔගොල්ලෝ කොහොම රැස්ලා ඉන්නේ බලන්න. එකම කටින ජීවිතයක් නිසා තමයි කියන මේ සියලු පිනක. අද මහා සංඝර දක්ෂිණාම එකම කටින ජීවිතය නිසා. කවදාහොත් දැකපු නැති ස්වාමීන් වහන්සේලා නානා දේශින් වඩිනවා. මේ කටින ජීවිතය අනුවසින් වගේ. බොහෝ සංඝයා ඒක දාසිය වෙනවා. එකම කටින ජීවිතයක්. ශ්‍රී ලංකාවේ මේ ලස්සනට සරසනවා. ආරාම අනුත්තරියා කරනවා බුදුරජාණන් වහන්සේ සෞදාන පූජාවන් පවත්වනවා ඒ ඔක්කොම කටින යනවාසේ වෙන මොන සිවුරක් පූජා කරත් ඒ සිවුර හේතු කරා බොහෝ දෙනා විරෝපත නැහැ. හැබැයි කටිනියක් පූජා කරන්න යනවා ඊට පස්සේ බොහෝ දෙනෙක් විරෝපත කරනවා. දැන් මේකේ විරෝපත කොයි එකෙදින් දෙන්නේ තුන්දෙනි සිය දහස් කරන මේ විරෝපතනවා. අපි ගත්තොත් කාට ජීවිතයක් පූජා කරන්න දැන් විශාල පිරිසක් එකතු වෙනවා. මේ වත් පිළිවෙත් කරනවා ධර්මශාලා සුද්ධ පවිත්‍ර කරනවා සෑය ගෝධිය සෑමල් ගෝමල් වම දෙනවා ඊට පස්සේ මේ ලස්සට සාතුනාතු දිසා සරසනවා රැදිසි මහන්සිලා මල් වැල් ගොතනවා මේ ඔක්කොම කන්න ජීවය යනවා කියන්නේ මහා පෙරහැර පවත්වනවා ඔක්කොම කට ජීවය යනවා ඊට පස්සේ සංඝ දානයේ විශාල පිරිසක් එකතු වෙනවා ඒ ඔක්කොම එකම කට ජීවය තමයි ඔක්කොම ඒක රාශි කරනවා සියල්ල දෙනා සියලු දෙනා ඒක රාශි කිරීමේ බල ඒ කට ජීවයේදී වෙන සිවුරකින් එක ගන්න බෑ. වෙන සිවුරු සිය ගන්න පූජා කරත් අනිත් අය දන්නේ නැහැ. බලන්න ඒක කර්ම සිවුර පූජා කරන් ගියාම කී දෙනෙක් ඒක දන්නේ කටිනවද? කී දෙනෙක් සම්බන්ධ වෙනවද? කී දෙනෙක් පිළිපදිනවද? දැන් වෙන සිවුරක් ඔයගොල්ලෝ පූජා කරොත් ඒකේ පිළිපදින්න උපදීදී පූජා කරන එක විතරයි. නැත්නම් සම්බන්ධයෙන් දැක්ක විතරයි. හැබැයි කටින් ජීවිතයේදී කටින් ජීවිතේ පූජා කරද්දී ඒ කටින ජීවිතයේද ගිහි පැවිදි උපේ පාර්ශවයම පිළිගැස් කරනවා. ඇයිද මේ කටින ජීවිතයේ නිසා සංඝයා එකතු වෙනවා. සංඝයා විනය කර්මය කරන්න ඕන.
එදාම ගණිත පාසවල එදාම වැඩසටහන අවසන් කරන්න ඕනේ. මේක කිසිම සිවුරක් එක එදාම වැඩසටහන අවසන් කරන්න ඕනේ. මේ කටිනේ තියෙන ආනුභවයයි එදාම මේ ප්‍රතිංගමට සියලු සංඝයාට එකතු වෙන්න ඕනේ. මේ මහේශූර මහල වැඩම කරන්න. මේ එදා දවස පහුනොත් බැහැ කරන්න. කටිනේ අවලංගුයි. බලන්න කාර්ය ජීව විද්‍යාවේ යම් එක සිවුරක් නිසා දීප නිසා පැවිදි පිරිසක් කියන දෙපිරිසම විසාන පිරිසක් ඉති පිළිගොඩුමා ඒ විනෝදයෙන් කතා ජීවේ. මේ සිවුරේ මේක කරන්නේ බලන්න සිවුරු. ඒ නිසා කඩේ කියන්නේ දුරුම ප්‍රතිකාර. වෙන සිවුරු කෝටියක් ඔයගොල්ලෝ පූජා කරන්න ඇවිල්ලා ඒ හේතුව නම් විසුන් නම්ලගේ එකම සිල්සාපදයක්වත් දෙහි වෙන්නේ නැහැ. හැබැයි කඩේ අතුරු පුබම 227ක් උපසම්පන්න විසුන් නම්ලගේ සිල්පදවල සිල්පද පහකින් ඉඳහස් ලැබෙනවා. මොකද මේ බලයේ තියෙන්නේ කඩේ විතරයි. කඩේ විතරයි. මේ කඩේ ජීවිතයක් පූජා කරාම යාගිකේ සංඝයාට පූජා කරන පිළිකර දේවල් කියලා පිළිකර ලස්සනට පිළිකර උතන පොළොවේ සරසු ආනන්දය කියනවා. ඊයෙටත් මේ යාගිකේ කනේ විශාල පිරිසක් අද එනවා මේක සබර් වැස්සින පිළිතුරු දෙන්න වැස්සින දෙන්න නිරුණක්. යාගිකේ කුස්සිය අස්පස් කරනවා මේ විශාල පිරිසකට කෑම්දි හෝ යන්නවලු ඒගොල්ලෝ නැත්තේ. යාගිකේ මලින් මල ඇමරුවා නම් ලස්සන මල් මාලයක් උතන පොළොවේ ඊයෙටත් මේ යාගිකේ පොතු පොඩියක් අරගෙන ඊයෙටත් මේ හැමෝම පිළිකුට ආයෝනවා. එකම කාරණේ සිවල් පූජා. මේ මොකක්වත් කරගන්න බැරි වෙච්ච ඈතේ ලාපේ දෙතු කරලා වදින මාගේ සාම්පූර්ණ ආංශිකේ සාපසංගත උත්සාහ. අද දුර්ලභ දිනක් සිදුවේ. දුර්ලභ දිනකවත් මේ කරන්නේ කඩින සිවල් පූජා පූජා ගානේ සාදු සාදු කියලා අනෝදමන දෙයක් මේක කොටස්. කඩින කියන්නේ මේක. සිවල් කියන්නේ ඒ වගේ ආනුභාව සම්පන්නයි. ඒ කියන්නේ වෙන ඕකොළුම දැන් අපගත ඕකොළුම අදු කොන්තර තියනවා. එකම අනුභවක් පොරොගැදුව ලංකාවේ ලජ්ජිස්ස රජුගේ වැඩසටහන කරන කාලේ රෝහිතිප විහාරයේ දිරිතිවල තිස්ස පාපද කියලා. මේ විහාරයේ ඉඳලා තියෙනවා 500ක් විසුණු ආසනයක්. තරම දුවක් කියලා ඒ ගොදුරුගමට කියන්නේ සීව කියලා ගම. ඒ තරම දුවක් කියලා යනනම් ධාමා. පුදා දුප්පා. අලුත් දේවල් වල බලන් පිනා හොදලා, ධර්මපලල වතුර ඇදලා, කුණි වැඩදලා තමයි ජීවත් වෙන්නේ. කොහොමද බලන්නේ මේ දුප්පත්කම දැන් කොහොමද කියලා. එකම අරම ඇදී ගොඩ දීගෙන වඳින්න. තවම එකට යන්න උසුරේ ගියා. වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මම කිව්වා. කවුරු ගාන පාන්සිය පාන්සිය සංගය එකතු කරලා කීයේ කියලා නතුන. එක වස්ත්‍රයක් අරන්. අපි අඳුන් පාන්නේ අලුත් කරන්නේ. අපි පිළිමන හොඳයි. මේ වස්ත්‍රේ අපිට ගන්න දවසේ ලොකෝ සතුටක් ආවා. අනේ යන්තම්ම මේ වස්ත්‍රයක් අඳගත්තේ කියලා. ලොකෝ දුකකුත් ආවා. මම මේ තරුණ ගෑන් ළමේ මම ලස්සන ඉන්නවගේ මට ලස්සන ඇඳුනේ. මගේ මොකද්ද මේ කර්මයක් කරනවා. ඊට පස්සේ කල්පනා කළා මුළු සංසාරෙට මම මේ සංසාරේ පිළිතර ගත්ත විදියක් නේද. එතකොට මතක් වුණා මම මේ ජීවිතේ සායම පිටක් කරගත්ත එකක් ගන්න. මගේ ඊළඟ ජීවිතේ සායතාව මීට වඩා ආකර්ෂණ මේ කියන කල්පනා කරන දුර්ලභ පොදු සාසනේ දැන් ලෝකේ පහළ වෙලා තියෙනවා. ශ්‍රාවක සංගරෝණ මේ ඇසිදී පිළිපිනේ වැඩි වෙනවා. උදෑසන කාලේ ශ්‍රාවක සංගරෝණ ගමේ පිටිපස්ස පාදු වැඩිනවා. පොඩි ආසලගේ දහම් ගෝසාව ඇනේවා. දුන්න පුසක සම්පත්‍ය මට හම්බලා තියෙනවා. මේ අවස්ථාවේ ඔබ තමගේ ජීවිතේ කොට දැක නැත්නම්
ආය බුදුදානන් මහත්මයා කියන පාඨනා කරන අප කොච්චර හිතුවත් කොහොමද මම මේ දුකම මගේ පින බවට පෙරලා ගන්නවා කියන්නේ. මොන වරකට හොදේ තමයි දුක පින බවට පෙරලා ගන්න. තමන් දුක් විඳින තරමට මේ දුක් විඳින දිනන්න සමහරවල්ලාට මේ පින කරන්න ජීජයි. උවමනා වෙනවා. සතුට විඳින කියන සමහරට පින කරන්න උවමනා වෙනවා. ඔය කතාව දිවි දේවදී මේ මිනිස්සු ඉන්න පින කරන්න උවමනා වෙනවා. ඔයගොල්ලෝ ජීවිත භෞතික ජීවිතවල ඔයගොල්ලෝ දුක් විඳින සතුට විඳින ඔයගොල්ලෝ සමහර වෙලාවට හොඳට සතුට විඳින නම් මෙතනත් තියෙනවා. අපේ ජීවිත දුක් විඳින අපිට ඔබ හොයන්න අපිට කරන්න. අර වස්ත්‍රයේ ඒව අරගෙන ඉඳිලා සංධ්‍යා වදින පිට පාසලාව ගිහිල්ලා ස්වාමීන් වහන්සේ සමග ළඟට ගිහිල්ලා මේ වස්ත්‍ර ජීවිතේක ස්වාමීන් අවුරුදු ගානක් දුක දුක මේ වස්ත්‍රයෙන් ඉඳිනවා. ඔබ වහන්සේලාට වස්සාමාංශයේ සූරම් කරලා මම මේ පූජා කරන සූරම් හැදියේ. මේ වස්සමඳන් වෙච්ච මොල් කාලේ. පුණාසලා වස්සමඳන් වෙච්ච මොල් මාසේ ඔබ වහන්සේලා වස්සාමාංශයේ සූරම් හැදී සංජයනක පිළිගන්න දුවා. මගේ දුක කියන්නේ මේ නරකට ස්වාමනාස්සමත් මේ වස්ත්‍රය පිළිගත්තා. ඒ කියන්නේ දුක අපව යහපලක පපු වුණා. පුණාසේ කරගෙන ගිහින මහතුන් වහන්සේ දුන්න ස්වාමීන් වහන්සේ පොඩා දුක් වූ තරම දුවන්නේ මේ මුළු ජීවිතේ දුක තමයි වස්ත්‍රය තියෙනවා. ඒ විස්තරේ කියන්නේ මේක කාටවත් පොරවන්න දෙන්න පුළුවන්. සිහුවක් කරනවා. මේ කතාවාලා මේ මහතුන් වහන්සේ ශරීරයට පත් වෙනවා. සියලු සංඛ්‍යායන් දැක්කලා මේ විස්තරේ කියුවා. ඔබ වහන්සේලා ආඩ පුළුවන්ව මේක සිහුවක් කරලා පොරවලා මේ දුවට සාධාරණයක් විශ්ව කරා. ඊට පස්සේ එකමත් ඉදිරිපත් වෙලා කිව්වා එහෙනම් ස්වාමීනි මට වස්තු මාසිකේ සිහුව වස්ත්‍රේ දෙන්න මම සිහුවක් මහා ගන්නවා. ඊට ශ්‍රවණමනුගේ ස්වාමීනි වස්තු මාසෝ නැහැ. අත දෙමාසෙකට දෙන්න. තව කවුද ඉන්නේ ලවන්? තව නමක් මට මාසෙක ඉදිරිපත් දෙන්න. මගේ දුවට සාධාරණයක් විශ්ව කරා. කොහොම ගිහිල්ලාද එකමත් කිව්වා මට අඩ මාසෙක. එකමත් කිව්වා මට එක දවසකට දෙන්න. උන්වහන්සේ වස්ත්‍රයේ දුන්නා. ඊට පස්සේ උන්වහන්සේලා පහන්ස් වෙලා කට්ටියට දෙක දුන්නා. කඩ කපලා ලොකු සූරා පහදාන බෑ පොඩි විදිහට යනවා. ඒකේ කඩ කපලා අදණයක් ගන්නවා. අදණේ පහරක්. එදා හවස රෙලි උන්වහන්සේ ඒ අදණේ දැනගෙන හිතට වීර්යය ගත්තා. හිතට වීර්යය අරන් සාමකට බලුණා. කොච්චර වීර්යයක් කර වස්ත්‍රේ නරන් දුන්නද කියන්නේ. ඊවර හතරයි සාමකරි කෙලිස් නැසන අරහත් වෙතපත්. උතුමයි මේ ලංකාවේ පහළ විතර හත නාමක කෙලෙස් නැසල අරහත්ත්වයට පත්වන එදා මාදරි හේතුවා බෝධලා ගිරිල පහුර මාතුන්වාසේ ගතිය තිබ්බ ස්වාමීන් මේ යන සිවුරුදී ඊළඟ සූත්‍රාංශයේ සංඛ්‍යා රැස් කළ තව කවුරු මේ අඳින්න කැමති යනවා තව එක නමක් ඉල්ල ගන්න උන්වහන්සේ සිවුරු පෙරුවා ආදිනේ ඇදගෙන සම්මුත පොඩ වෙලා එක දවසේ අරහත්ත්වයට පත්වනවා එතකොට මේ දැන් කෙලෙස් නැසල නේද පුරාදී කෙලෙස් සංහිතායේ මේ ධෛර්ය මොකද දුන්නේ අර දුක්ඛිත දුර උපාදකෝ වස්තුවේ තමයි ධෛර්ය උපාදලා දුන්නේ ඒක සෝනහසෙන් පහෝදා වස්තුවේ ගෝතලා ගන්න දුන්නා අද මේ ස්වාමීන් මේක ඇති මට කියලා ඊට පස්සේ තව නමක් ඉල්ල ගන්නවා තව නමක් ඉල්ල ගන්නවා ඔහොම ගිල්ල වස්ස අවසන් වෙද්දී 500ක් පිස්සුන් අරහත්ත්වයට පත් වුණා එක මන්දනේ හැදලා දැන් ඒක අඳලා ඇඳලා ඇඳලා වාඩි වෙලා සම්මන් කළා ධාඩි දාන කීකේන හොදලා හොදලා එටි කඩමාල්ලක් බවට පත් වුණා එක මන්දලෙක. අන්තිමේට කටු පිටුම ආවා. කටු පිටුම කරන රජුරු. රජුරු නානා වස්ත්‍ර නිල් පාන රතු පාන කහ පාන සුදු පාන අස්සල් ලස්සන රාජකීය වස්ත්‍ර එව්වා. ආරාමයේ සෑහෙන තැනම කොඩු උසවන්නේ. මේ පාන මම පිටුම මහා රාජානුභාවය කරන්නේ කියලා සෑහෙන තැනම කොඩු උසවන්නේ. කොඩු උසවගෙන උසවගෙන ගියලා ආරාමයේ ඉස්සරහා දිනවා ඒ ඇඳුම් දෙතන කීතු ලක්ෂණ සම්මුණා. සාමරණ ලොකු කොඩියක් කොඩි කරවක් උසන්නේ මහතුන් වහන්සේ උන්ට කොඩි දාන දෙනවා. සාමියාගේ හදපු කොඩියක් තියෙනවා කියලා. ඒ කොඩි විදිහට දාන තියන කියලා. අනේ සමතන කොඩි ගනවා. රජු ආව ආරාම සත්‍යය කියලා බලනවා. ඒදී මර වැරැන්නේ විදිහට පරිමාණ ආරාම සත්‍යම හදපුවා කියලා. දැකපු ගම රජුන් දෙක නරක් වුණා. ඒ මගේ මේ රාජ භාණ්ඩාගාරේ මගේ මේ රාජකීය රෙදි අලමාරුවේ දෙන්නේ නැහැ. මම විතර වස්ත්‍රයක අතේ මොකද ඔසවාගෙන රෙදි කඩමාල්ලගෙන ආරාමයෙන් යවුවා. අනේ දේවී සමාවෙන් වඳනා ගන්නෑ. මේක සංගියා තමයි ඔබට විශේෂ විදිහව මේ රෙදි කඩමාල්ල වගේ තියෙන වස්ත්‍රය. ඒක මොකද සංගියා මේ දරා රෙදි දැන ඔබට විශේෂ විදිහට කොහොමද කියන්නේ. දේවීනි මේ මස්සේ ගුණවත් උපකාර කරන කියන්නේ සංගයට උන්වහන්සේ රජුගේ විපස්සේ හිතතරක් වෙලා රජුගේ මහදුරුකාංශය හම්බුණා. ඒව ස්වාමීන් වහන්සේ විතර වස්ත්‍රයේ ඉවලා
ඔබ වහන්සේලාට මේ ආරාමයේ ඉස්සරහා දාගන්න වස්ත්‍ර නැද්දයි මම මේ පොඩි ඉතිරි කරගන්නවා. ඔච්චර වටිනා ලක්ෂකන වටින වස්ත්‍රයක් මේ මොකටද ස්වාමීන් වහන්සේ ඉදිකට මාළඟ දෙන්නේ? ඒවා රදතු මොනේ? ඕකට විතර නම් කරගන්න පාට. ඔය දෙන්නේ ඉදිකට මාළඟ නෙමෙයි. ඔය දෙන්නේ මේ ආරහත් කරන්නේ. ආරහත් කරන්නේ ඔය දෙන්නේ. රදතු මොනේ? මේ ඉතිරි කරන ලොකු මතාවදේ. ඔය වස්ත්‍රේ පූජා කරන්නේ ගමෙන් ඉඳලා පොදයන් වගේ. අවුරුදු ගානක් ඒ දරුවා අමුතු දුකෝ මේ වස්ත්‍රේ තියෙනවා. ඕක ආරහත් කරන්නේ. ඒ දුව පූජා කරපු වස්ත්‍රේ අnderයන් මහලා අnderදෙන මේ ආරාමයේ වාසු මාතෘක පාත්‍ය නම කෙලෙස් නැසහ අරහත් වේපත් වුණා කියලා පාර යුද්ධයේ ජයගත්තාද කෙලෙස් හටගෙන ජයගත්තාද සසරේ කෙතර උගන් වෙනවා ඒ සසරේ කෙතර වේ දුපකාර කරපු සංසාර සාගරේ නැති දුපකාර කරපු නැවෝ කියලා කෙලෙස් සුද්ධද ඇත පුදුද ඇත මුදුව ඔය තියෙන ආරහත් කදී ඔබට හිත පහදව ගන්න පරිදුව කැදී ලොකු දෙයක් ගන්න බුදු වේපත් වුණා බුදු වේපත් වෙනම ස්වාමීන් වහන්සේ කවුද කියලා ඔයා ගන්න බෑ ඒ ප්‍රදේශයේ මනුදෙර ගහලා නෙවුව ඔයා ගන්න. ඔය ලෙන්ඩ කියලා අප මේ දීනේ ඔබද මේ වස්ත්‍රේ පූජා කරගෙන. ඒ ළමේ ආඩාගන් නෝරන තුමනි මේ මන් දුක් මහන්සිලා හම්බ කරපු වස්ත්‍රේ සංගයන් දුරක් වෙනවා. පොරොලා තියෙන්නේ. ඊට පස්සේ බලන් දුකින දැන් බලන්න එක වස්ත්‍රයක් පූජා කරලා ඒ දරුවා දෙදෙනෙක් ඉස්සින බොහොමද කියලා අර 500 නම නිකේ සිති මේ දේ කරාද මේකෙන් සුළු මොහොතක් ගන්න අන්න සාරවත්ක පුරි ලැබුවා වගේ දැක්කද අනුත්තර ප්‍රීතියේ අපුරු ප්‍රීතියක් වගේ එකද ඊට පස්සේ රජු සතුටපත් වෙලා ඒ ධම්මා කියන තරමතුර රාජකීය දේහ තරතුර ඉදගොඩ අදුරම දේහ තරතුර ඉදගම්මා ඒ ගමම ගම්වරයක් ලැබුණා ඒ ගමට නම මම ධම්මා සිව කියලා ඒ මාසිකාවේ නම බලන්න පුළුවන් මහා සම්පත්තියේ ජීවිත උපදාරණය එකම වශයෙන් අනුත්තර පීඩිතේ යමක් ගැඹුරම මාමේ යථා පුබ්බත්තේ කිත්ති බීජක් අප්ප පුරෝහිත යක්ෂී සාරවත් කුබුරක සරු සාර කුබුරි සුවත් කුමාත පීඩියක් ලැබුණද කියනවා සම්මා දහරම් පවිච්ඡන්ති ඵලං දෝසීති කාක්ෂක මනාමක වැස්වතිදී ශ්‍රාවක සංගරණය කිරීම හිත පහදවාගෙන යමක් වැපුරුවාද යම් දෙයක් දිනුවාද මේක ශාස්ත්‍රීය දැනුම කියලා දුන්නු. අග්ගස්මින් දානං දබතං අග්ග පුඤ්ඤ පවරණ මේ ලෝකේ අර්ථ ශ්‍රාවක සංගරණ උත්සාහ යමෙක් පිටු උත්සවා අග්ගුණ කියලා කියනවා. අග්ග නාලින් සුභාණෝ කියන්නේ යාගේ පිටින් අග්ග ආමෘෂ වර්ණය යතු කීති සුඛවර යසස කීති ජපි බලේ හැම කරද අග්ගස් දාතා මේනා මේ අග්‍රෝතයක දන්තර රෝණය කියන අග්ග ධම්ම සමායිත අග්‍ර ධර්මී යුක්ත වෙනවා දේව භූතෝ මනුස්සෝ දෙවියන් අතර උපන්න මනුස්සෙක් වුණා අග්ගම පත්තෝ භවෝද ජීවි අග්‍රස්ථාන පත්වන සතුට වෙනවා ඉතින් අද මේ දැත්තේ වෙච්ච පිළ සූසානික පුංචි කරදෙන හරියට හිත පහදවන්න තුත්තමේ චිත්ත ප්‍රසාදයේ නිතුව කහින පිළිගමු කරගත්තු ශ්‍රාවක සංගරණය අනුමුණු පරමුණු කරන්නේ එයා දීපේ අනුතු වාරික දෙවක් දැකීමේ තමයි අවසන්. කල්ප ගානක් වුණ ඒ දින එයා පිටිපස්සේ ගෙනවා. ඒ දින අවසන් කරනවා තමයි කවදදී? අර අරහත් ගජේ පුරෝල සාතුරේගේ සාතු යම් අමා මහ නිවනක් සාක්ෂාත් කරනවාද? ඒ නිවන සාක්ෂාත් කරනවා ඒ දින අවසන්. ඒ නිසා අද මේ කඨින ජීවන පූජා මහෝත්සවයේ රැස්නා උදාන පිළිගන්න ඊළඟ තුන් මාස පුරාවට මේ තුමා මේ කර්ණ පිටකව බාර ගන්න දවසේ මට තුන් මාස පුරාව සංඝයාට තුන් මාස ආදී දිනවල සලා උදාහරණ දෙනවා ඊළඟ මේ කර්ණ පිටකවට සම්බන්ධ වෙලා ඔබළු හැම දිනම විත පහරවාගෙන දැක්ක උදාහරණ දෙනවා රෝහල් කවි දෙවිස මහන්සියලා අප කැට වෙලා ධම්පැක් පිළිවෙල කරනවා සැරසිලි කරනවා සංඝයා වඩම් බලන ඊට පස්සේ මේ සාමුනාස විසින් සැරසිලි කරනවා පාවඩ එනවා අමෝ විද්‍යාඥයෝ යන කෙනෙක් තියෙනවා ඒ සෑම පුණ්‍යකම සුළුපටුයි ඒ සෑම පුණ්‍යකම
එවගේම මේ පිටුමට සාසම්බන්ධ වුණු සහයෝගය දක්ව ඒ පවුලේ සියලුම ඥාතීන්ටත් ඒ වගේම මේ ආයතනවල සේවක කාර්යකාරී පිරිසටත් ඒ වගේම නැදුම්ගම මහමෙගුණා භාවනා සභාවේ දායක සභාවේ සියලු දෙනාට මේ පිටක සිය අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ කටපිටක මේ නොයෙක් කවිරු දෙහිස මහන්සි වුණ අප කැප වුණ දූපන ඇවිදිරි මේ කටයුතු සංවිධානය කළ සංඝයා වැඩම කළ සංඝයා උපස්ථාන කළ ධම්මයන් පිළිවෙල කළ සැලසිරි කටයුතු සිද්ධ කළ නොයෙක් කවිරු අනුකූල කටයුතු ලැබුණ සෑම සිදු නාටක මේ පිටක සිය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ පිටක මේ ගොඩාක් මොහොත දරුදරෝ සහභාගීයන් සහභාගී වුණා පෙරහරි නර්තන ඉදිරිපත් කළ ඉදිරි පුජ්ජි දුවා දරුවන්ගේ පටන් හැම දිනාටම මේ පිටක සිය අනුමෝදන් වෙත්වා අවසාන වශයෙන් මේ පිටකම දැක බලා සතුටු සිතින් සිත පහදවාගෙන යම් කිසි කෙනෙක් සාදුකාණයක් කරේ ප්‍රවත්වන මේ සියලු දිනාටම මේ පිටක සිය අනුමෝදන් වෙත්වා ඒ වගේම මොහාන් සුරවීර මහතාටත් මේ පිටක අනුමෝදන් ලයිකමාට විදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා ඔබ අප සෑම සිදු දනාට මේ පිණක සිය අනුමෝදන් වී සිදු දනාට මේ පිබලෙන් විදුක් නිරෝග චිර ජීවනයේ සැලසේවා හැම දිනාගේ දුක් කරදර බාධක දුරු වෙලා හිතන පතර දැහැන් ප්‍රාර්ථනා සමෘතුමත් වේවා හැම දිනාට මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඉපිනිස මේ පිණේ කාන්තේ හේතු වාසනා වේවා සාදු සාදු සුභාන්තිවා සාධුවන මොහොතේ කමා කන්දවා සීල දාන දුක් විඳාන නිරෝධ සුභාන්තිවා සීල දාන තුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ වාසනාව දාන දෙපා